වර්තමානයේදී මිනිස්සු මුදල් සහිත විවිධ ක්‍රම භාවිත කරනවා. එයින් සමහරක් ඉතා දියුණු ක්‍රම ලෙස හැඳින්වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණු බිට්කොයින් ගැන. බිට්කොයින් හෙවත් සතෝෂි නකමොටෝ යන නමින් හඳුන්වන මුදල් වර්ගය ලෝක වෙළඳපොළ හරහා දෙපාර්තමේන්තු විමධ්‍ය මත ඩිජිටල් ක්‍රමයකි. මේ විශේෂත්වය මධ්‍යම ගබඩාවක් හෝ තනි පරිපාලනයක් නොමැතිව ගුප්ත ලේඛන හරහා සෘජුව ගනුදෙනු කිරීමයි. බිට්කොයින් කාසියකි. එහි වටිනාකම සඳහන් වන්නේ පරිගණක මුදුකාංගවලයි. මේ ලෝක ගෙවීම් පද්ධතියට පමණක් සීමා වේ. නමුත් නාදුන්නන පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් 2009 වර්ෂයේදී විවෘත මුදුකාංගයක් ලෙසින් ගණිතමය ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දෙයි. 2015 පෙබරවාරි වන විට ලොව පුරාම විරිඳ සමාගම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් බිට්කොයින් ගෙවීම් පිළිගත් බවට ඩිජිටල් මුදුකාංග පද්ධති සාක්ෂි දරයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් කරනු ලබන පර්යේෂණවලට අනුව 2017 වර්ෂයේදී අද්විතීය පරිශීලනයකින් මිලියන 3.5 අතර ප්‍රමාණයක් වාර්තා දත්ත මගින් හෙළිවෙයි. බිට්කොයින් සමහරක් රටවල ත්‍රස්තවාදී රාජ්‍ය දූෂණය, නීති විරෝධී මත්ද්‍රව්‍ය, ආයුධ වෙළඳාම් වැනි අපරාධ ක්‍රියාකාරකම් වලට යොදාගත් නිසා චීනය, වියට්නාමය, නයිජීරියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක් රට තුළ බිට්කොයින් භාවිතය නීති විරෝධී හෝ තරමක් සීමා කර ඇත. බිට්කොයින් මුදල් ගනුදෙනු කිරීමට සමහරු බියක් වනවා. නමුත් පරිගණක භාවිතය පිළිබඳ වැඩි දැනුමක් ඇති ව්‍යාපාරිකයින් බිට්කොයින් කොටස් මිලදීගෙන වත්කම් වැඩි කර ගන්නවා. බිට්කොයින් මුදල් වටිනාකම දන්නේ Taman පමණි. රහසිගත ලෙස වත්කම් වැඩි කර ගැනීමට හොඳ ක්‍රමයක් ලෙස සමහරු බිට්කොයින් පිළිගනී. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා නදීප ලොග් YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස් පහතින් comment කරන්න අමතක කරන්න එපා.